This goofy little guy is called a planarian. Satpurusa pinguvatni oyattu apin ahale wala tiyena prashne wenne mema video we athi paridi planaria panuweku kotas kīpe ekata kæpuwita kæpu kotas tawat panuweku bawata patwima බුදුදහමට අනුව විස්තර වන්නේ කෙසේද? එම සත්වයා තුළ විඥාන කීපයක් පවතිනවද කියලා. සත්පුරුෂ පින්වත්නි, හැමදේම නියත විදියට තියෙනවා කියලා හිතන්න එපා. විවිධ ආගම්වල කියන ඉගැන්වීමේ එක මේදී මේ විදියට පවතිනවා කියලා නියත දෘෂ්ටි පෙන්වනවානේ. මේ ප්‍රශ්නෙට පිළිතුරු තියෙන්නේ බුදුදහම විතරයි. මේ ලෝකේ අද වෙනකොට තියෙන කිසිදු ආගමකට කිසිදු දර්ශනයකට කිසිදු විද්‍යාවකට මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න බෑ. මේ ප්‍රශ්නෙට සැබෑ පිළිතුරු හම්බ වෙන්නේ පින්වත්නි උතුම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සිස් සද්ධර්මයේ තුලින් පමණයි. ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න. ප්ලැනීරියා පණුවේ කොටස් කීපයකට කැපුවාට පස්සේ තවත් එවැනිම පණුවම් බවට පත් වෙනවා. එහෙම පත් වෙනකොට එතන විඥාන කීපයක් තියෙන හින්දාද එහෙම වෙන්නේ කියලා අහද්දි ඔය ඇත්තු කිලින්ම ඕක යොමු කරන්න ඕන සංකාරපච්චය විඥානං කියන තැනට. ඒ වගේම ඔය ඇත්තු ඔය ගැටලුව කිලින්ම යොමු කරන්න ඕන විඥානාත්‍ත්‍ති හතේ කොතෙන්ටද අයිති වෙන්නේ කියන තැනට. ඔය ඇත්තු ඔය ප්‍රශ්නේ කිලින්ම ධර්මයේ යොමු කරන්න ඕන නව සත්ත්ව වාසයන්ගේ කොතින්ට දෝක අයිති වෙන්නේ කියලා. නානත්තකාය නානත් සංඥා එක විඥානත්‍ත්‍ති ක්‍රමයක්. නානත්තකාය ඒකත් සංඥා තවත් විඥානත්‍ත්‍ති ක්‍රමයක්. ඒකත්කාය නානත් සංඥා තවත් විඥානත්‍ත්‍ති ක්‍රමයක්. ඒකත්කාය ඒකත් සංඥා තවත් විඥානත්‍ත්‍ති ක්‍රම වගේ හතක් තියෙනවා කියලා ඔබ දන්නවනේ. එතකොට කෙනෙක් සතර අපාය උපදිනවා නම් අහේතුක උපේක්ඛා සහගත අකුසල විපාක සම්පීර්ණ හිතකින් තමයි ප්‍රතිසන්දිය ලබන්නට ඕන. අහේතුක උපේක්ඛා සහගත අකුසල විපාක සම්පීර්ණ හිතකින්. එතකොට ප්ලැනීරියා පණුවේ උප්පත්තිය ලබනකොට ඒ සත්‍යය සතර අපායේ ඔය භූමියට අදාළව තමයි උප්පත්තිය ලබන්නේ. එහෙම ප්‍රතිසන්දිය ලැබුවාට පස්සේ ඒ ශරීරය තුල තව බොහෝ සත්වයෝ බිහි වෙන්න පුළුවන්. හරියට ඔය ඇත්තන්ගේ දැන් ශරීරයේ වගේ. ඔය ඇත්තු මව කුසේ පිළිසිඳ ගන්නකොට පින්වත්නි රූපය තලතිල් පැහැයකට තමයි මුලින්ම තිබ්බේ. වස්තු දසේ කාය දසක භාව දසකත් එක්ක. ඒ පළවෙනි සතිය. දෙවෙනි සතිය වගේ වෙද්දි ඒක ලී පාටට හැරුණා. ඊට පස්සේ වැටලා අද ඔය ඉන්න මට්ටමට ඔබේ රූපේ තියෙද්දි ඔය රූපයේ ඔය ඇත්තු ඔය විදිහට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූපයන් එක්ක අංගමංගානුසාරී වාත ස්වභාවයන් එක්ක ශරීරයේ චලනය කරමින් එහෙට මෙහෙට ගමන් බිමන් ගියාට ඔය ශරීරය ඇතුලේ තව ගොඩාක් සත්වෝ ජීවත් වෙනවා. එතකොට නානාපකාර සත්වෝ තම තමන්ගේ ඒ භූමිවල ආහාර ඔබීම ශරීරයේ මාංශ අනුභව කරමින් ඒ ඇත්තු ජීවත් වෙනවා. එතකොට ඒ අය උප්පත්තිය ලබනකොට ඒ අය ගැන ඔය ඇත්තු අන්වීක්ෂ වලින් හොයලා බැලුවට පස්සේ මේ ශරීරයේ තවත් අර වගේ මොළයන් ගොඩක් තියෙනවද කියලා ඇහුවොත් හොඳට බැලුවාම පේනවා එතන එහෙම මොළයන් ගොඩක් එහෙම නැහැ කියලා. වෙනම සත්වයෝ කියලා. හැබැයි ප්ලැනීරියා පණුවෙක් සම්බන්ධව ගත්තාම ඒ පණුවෙකේ මොළයකට අදාළ ඒකෙන් කොටසක් කැපුණාට පස්සේ ඒක තවත් ජීවියෙක් බවට පත් වෙන්නට මොළයේට ඒ අදාළ ඒ මොළය හා සමාන ඒ අවයවයන් ආදී ඒ දේවල් පිහිටලා තියෙනවා. හැබැයි ඒවා පිහිටලා තියෙති ඒ සත්වයා ජීවත් වී තනි සතෙක් විදිහට ඉන්නකොට අරවා තනි තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කැපුණාට පස්සේ. එතකොට කැපුණාට පස්සේ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ කියන්නේ පින්වත්නි තවත් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ ඒ ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙන්න සුදුසු සංසේතජ භූමිය ලැබුණාට පස්සේ. අන්තජ කියන්නේ බිත්තර වලින් උපදින විදියනේ.
එතකොට ජලාභුජ කියන ගර්භාෂයෙන් උපදින විදිහනේ. දැන් ඔය බිත්තරවලිනුත් නෙමෙයි ගර්භාෂයනුත් නෙමෙයි. ඌපපාතිකව කියලා කියන්නේ ඉබේම පහළ වෙන විදිහනේ. ගර්භාෂයෙන් උපදින නම් මිනිස්සෙයින්ගේ වගේ සුක්‍රදීම්බ සංසේචනය ඇසුරට. එහෙම නැත්නම් අපි ගවයින්ගේ අලින්ගේ හුණන් මේ ගවයින්ගේ අලින්ගේ මීයන්ගේ වගේ සත්තුන්ගේ පින්වත්නි ඒ වගේ සුක්‍රදීම්බ සංසේචනයන් ඇසුරට එන්න එපාය. බිත්තරවල ඉන්නම් හුණන්ගේ ඒ වගේම කබරයින්ගේ කුරුල්ලන්ගේ මාළුන්ගේ ඒ වගේ තැනක වෙන්න එපාය. ඌපපාතික නම් ඒක ඉබේම පහළ වෙන්න එපාය. දැන් යක්ෂයින් ඒ වගේම පීත කුට්ටාස නරකය ඇත්තු ඒ වගේම දිව්‍යලෝකවල දෙවිවරු බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයෝ ඒ වගේ ප්‍රතිසන්දිය ලැබනකොටම පංචපාදා නස්කාන්දේ පහළවීම වෙන්න එපාය. දැන් මිනිස්සෙයින්ගේ නම් ප්‍රතිසන්දිය ලැබනකොට පංචපාදා නස්කාන්දේ පහළවීම වෙලා ජාති සංජාත වෙන්න ඕනේ. ඒක ඉපදිලා මනාකොට ඉපදෙන්න ආයතන ආදී පහළ වෙන්න 77 දිනේ වගේ ගිහිල්ලා ඒ වගේ වෙන්න එපාය. හැබැයි දෙවිවරුන්ගේ ප්‍රතිසන්දිය ක්ෂණයේදීම අංග සම්පූර්ණ වැසකන ආදී විදිහට ඒව පහළ වෙන විදිහක් තියෙනවානේ. හැබැයි මෙතනදී මේ ප්ලැනේරියා පණුවෙක්ගේ අර ශරීරයේ කැපුණට පස්සේ ඒ සංසේදජ භූමියට තියෙනවා පින්වති තවත් සත්වයක් හටගන්න පුළුවන් විදිහේ කාරණා. දැන් සත්වයක් හටගන්න නම් දැන් තියෙන්න ඕන දැන් අණ්ඩජ විදිහට ගත්තට පස්සේ විත්තරියේ තියෙන්න ඕන විත්තරියට බැස ගන්නට. එතකොට මිනිස්සෙක් විදිහට ජලාභුජ විදිහට ගත්තාම එතන තියෙන්නට ඕන පින්වත්නි ඒ සත්වයින්ගේ සුඛදීම්බ සංසේචනයන් වෙලා ඒ වගේම ඌපපාතිකව ඒ උප්පත්තිය ලබන්න ඒට අදාළ කරන ප්‍රේත භූමිය හරි දිව්‍ය භූමිය හරි එහෙම තියෙන්න ඕන. දැන් මෙතන ඒට අදාළ වෙන ඒ වගේ සත්වයේ දැන් කුණුබින් තෙත්බින් මොනව හරි තැනක උප්පත්තිය ලබන සත්වයේට ඒත් එහෙම උපදින්න පුළුවන් භූමිය තියෙන්න එපාය. හරි ස්වභාවය. එතකොට අර සතා කැපුවාට පස්සේ නැත්තම් කැපුණාට පස්සේ එතන තවත් සත් ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්න පුළුවන් සියලු කාරණා එතන තියෙනවා. ඒකෙන් සත්වයේ ප්‍රතිසන්දියට හරියට සුඛදීම්බ සංසේචනී යුක්ත ජලාභුජ සත්වයේ ප්‍රතිසන්දියට අදාළ කාරණා වගේ ඒ වගේම අණ්ඩජ සත්වයට අදාළ කාරණා වගේ ඒ වගේම පින්වත්නි ඌපපාතික සත්වයට අදාළ කාරණා වගේ සංසේච භූමියට ඇති අදාළ කාරණා තියෙන ඕන. එතනදී අද මේ මොලයක් හැදෙන්නට ඒ වගේම අවයව හැදෙන්නට ඒ ටික තියෙනවා. කැපුණට පස්සේ එතනට ප්‍රතිසන්දි විඥානය බැස ගන්නවා. ඒ බැසගෙන ඒ එක්කම ඉන්පස්සේ එතන සත්වයාගේ වර්ධනය වෙන්නට ඒ සත්වයාට ආවේනික කාලය යනවා. ඉන්පස්සේ සත්වයා සම්පූර්ණ පරිපූර්ණ සත්වයෙක් බවට යම් කාල සීමාවක් තුළදී පත් වෙනවා. ඊට පස්සේ ඒ සත්වයා තවත් සත්වයෙක්. ඔය විදිහට පින්වත්නි සැබෑවටම සිදුවන කියාවලිය තේරුම් ගන්න ඕන. ඔය ඇත්තෝ සත්ව ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න නියත දෘෂ්ටියක ඉන්න එපා. ඇයි ඔය ඇත්තෝ මිනිස්සයෝ මේ විදිහටම හැමදාම කියලා හිතන්නේ? ඔය ඇත්තෝ ප්ලැනේරියා පණුවෙක් ඔය විදිහටම හැමදාම කියලා හිතනවද? ඔය ඇත්තෝ අනේ සත්වයෝ දැන් ප්‍රේත කොට්ටාසවල ගත්තාම අර නග්නා දුබ්බන්න රූපාය ආදී විදිහට එන විදිහට ප්‍රේතයින් ඔක්කොම එක වගේ කියලා හිතනවද? දැන් සමහර ප්‍රේතයින්ගේ කර්මවල හැටියට ඒ අය උප්පත්තිය ලැබුව පින්වත්නි යුදුම් ගණන් දිග ශරීර තියෙන සර්ප හිසක් වගේ තියෙන ඒ අයගේ කර්මවල හැටියට වෙනස් උප්පත්තිය ලැබෙනවා. මනුස්ස ලෝකෙ උපදිනකොට ඒ අයගේ පෙර කර්මවල හැටියට ඇඟ පුරා ගෙඩියෙන්න පුළුවන්. එතකොට ශරීරයේ සමහර කොටස් වලට විකෘති ඇඟිලි එකතු වෙන්න පුළුවන්, කකුල් වලට ඒ කොටස් එකතු වෙන්න පුළුවන්, සමහරට ලිංගයේදී මහ විශාල වෙන්න පුළුවන්, සමහරට ශරීරයේ নানা ආකාර වෙන්න පුළුවන්. එහෙම තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට නියත විදිහට ගන්න එපා. මේ කාරණාවේදී නියත දෘෂ්ටියක් විදිහට අරගෙන තියෙන කාරණාව තියෙන විදිහට දකින්න නැතුව වරදවා මිත්‍යා දෘෂ්ටියක් විදිහට අරගෙන සියලුම දේවල් මෙහෙම වෙන්න ඕන කියන අදහසකින් ගත්තොත් වරදිනවා. බුදුදහම අනුවෙන්න ධර්මානුකූල වෙන්න පින්වත්නි එතකොට ඔය ඇත්තන්ට පිළිතුර හම්බ වෙනවා. ඔය ඇත්ත කිසිම ධර්මතාවයක් නිත්‍ය විදිහට දකින්න එපා. සෑම ධර්මතාවයකම ස්වභාවය දකින්නේ
සිතකට ආයු කාලයේ තියෙන මහචිත්තක්ෂණ එකක් බවත් ඒ වගේම කුඩා චිත්තස්සන තුනක් බවත් තේරුම් ගන්න. අර ප්ලැනේරියා පණුවේ කැපිලා නැවත හැදෙන ඒ වෙනකොට ඔය ඇතු හිතන්න එපා එක හිතක් කියලා එක හිතක් කියන මිත්‍යා දෘෂ්ටියකින් බැලුවොත් පැටලිල්ල හදා ගන්නවා. ධර්මානුකූල බණ මේකට විද්‍යාව පිළිතුරු වෙන්නේ නැහැ. විද්‍යාවේ විස්තරයක් කියන්නේ මෙහෙම වෙනවා කියලා විතරයි. මේකට පිළිතුරු තියෙන්නේ බුදුදහම තුළ විතරයි. පින්වත්නි මේකට පිළිතුරු වෙනත් කිසිම ආගමකින් නැහැ. කිසිම තැනකින් නැහැ. එකම පිළිතුරු ලැබෙන්නේ බුදුදහම තුළ විතරයි. ඒත් ධර්මතර වෙන්නට ඕනේ, බහුසත වෙන්නට ඕනේ. ඔය ඇත්ත අභිධර්ම ආදීම හොතට දැනගෙන ඉන්න ඕනේ. ත්‍රිපිටකය, අටුවා, ටීකා, විසුද්ධි මාර්ගය වගේ පරිවාර ග්‍රන්ථ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් බුද්ධ වචනේ ඔස්සේම හිතුවොත් ඔය ඇත්තන්ට මේකට අපූර්වට මේ කියෝ වගේ උත්තර හම්බ වෙනවා. තව බොහෝ කවුරු විස්තර කරන්න පුළුවන්. නමුත් මේ ටිකත් කියන්න ඕන. පින්වත්නි සංකාරපච්චය විඥානං කියාදී ප්‍රතිසන්දි විඥානයේ බැසගද්දී ප්‍රතිසන්දි විඥානයේ තියෙන්නේ ඊටාම ප්‍රතිසන්දි විඥානයේ සියලුම විඥාන වල තියෙන්නේ ඊටාම සුළු ආයු කාලයක්. ඒ වගේම ඒ වගේ ආයු කාල සාමාන්‍ය පියවිය හැකින් බලමින් මේ දැන් මේ වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා හිතනකොට ඒ වගේ සිත් පරම්පරාවක් ඇති වෙලා ප්‍රතිසන්දි විඥාණයෙන් පස්සේ තව ඒ සත්‍යයට අදාළ මේ සිත් පරම්පරා. එතන මන ආයතනයෙන් ඒ සත්‍යයගේ සිත් පරම්පරා, එතන තියෙන ඒ ආයතන වලින් ඒ සත්‍යයට ඇතිවන සිත් පරම්පරා ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් ඇතිවන සිද්ධියක් තමයි ඔය ඇත්තෝ එකම දෘෂ්ටියකින් එකම සත්‍යයක එකම කොටසකින් විදිහට දකින්න හදන්නේ. ඒ රූපී ගත්තාම ඒ රූපී ආයු කාලයේ තියෙන්නේ චිත්තක්ෂණ 17යි මහ චිත්තක්ෂණ. කුඩා චිත්තස්සන 51යි. ඔය කියන මේ කාල සීමා වෙනකොට පින්වත්නි රූප පරම්පරා ලක්ෂ කෝටි ගණක් ඇතිව නැතුව ගිහිල්ලා. එතකොට ඒ සත්වයින්ගේ අතීත 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 බවවල කර්ම කියන හේතුව මෙතන ඒ සත්වයින්ගේ ආයතන පහළ වීමට කෙලිම බලපාලා. සත්වයින්ගේ කියාවලියක් එතන සිද්ධ වෙලා. එතකොට මෙතන ඒ සත්වයින්ගේ පහළ වීමට වර්තමානයේ අතන මේ ඒ කුණු බිමක් තෙත් බිමක් වුණොත් ඒ සංසේදජේ ශරීරයේ ඒ කොට්ටාසේ උපකාර වෙලා ප්‍රතිසන්දි විඥානේ බැසගත්ත ගමන්ම මේ පින්වත්නි එතන සත්වයේ සැකසෙන්නට උපකාර වෙමින් එතන උණුසුම අවශ්‍ය ප්‍රමාණයට ඇති ඒ වගේම ආහාරයේ සහය පැවැත්මට ඕන කරන කාරණා ඇති එතන සිත සහ කර්මයේ මේ උණුසුම ආහාර කියන ওই රූප හටගන්න හේතු කාරණා එතන ඒ විදිහට පවතිනවා. කම්මචිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් රූපය හටගන්නේ. එතකොට පින්වත්නි මෙන්න මේ විදිහට ප්ලැනේරියා පණුවෙක් කියලා කියන්නේ සංසාරගත සත්වෙක්. අද ඉන්න සත්වයෝ අද ඉන්න විදිහට සදාකාලටම ඉන්නවා කියලා දෘෂ්ටියක ඉන්න එපා. දැන් ඉන්න මිනිස්සෙගේ ශරීර ওই වගේ මිටිව පොඩිවට ඔහම අවුරුදු 80ක 90ක පොඩි ආයු කාලයක හිටියට ලංකාවේ නම් 80ට අඩුවෙන් වැඩිපුර මැරෙනවා. පිටරටවල නම් 80ට වගේ වැඩිපුර බොහෝ කාලයක් ජීවත් වෙනවා. එතකොට අද වගේ මේ පුංචි කාලයක තියෙන ඔය විදිහට හිතන්න එපා පින්වත්නි. මිනිස්සුන්ගේ උස ආයුෂ මේ අවුරුදු 20,000 40,000 60,000 80 මේ 80,000 ලක්ෂය ආදී විදිහට වැඩි වෙන කාල තියෙන අඩු වෙන කාල තියෙන මේ ඔක්කොම වෙනස් වෙනවා. දැන් මේ පෘථිවිය මත ඉන්න ජීවීනොත් ඕන තරම් වෙනස් වෙනවා. අතීතයේ ඩයිනෝසෝස්ල වගේ සත්වයෝ හිටියේ අද ඒ අය නැහැ. ඇත්කන් ලීනී හිටියා, කුරුබි කුරුළු හිටියා අද ඒ අය නැහැ. අද නානා අපකාර සත්‍ය විකෘති ස්වභාවයන් පහළ වේ. අනාගතයේ තවත් වේවි පේත ආදී කුට්ටාසල නානා අපකාර විදිහට වෙනස් වෙනවා. නියත විදිහට දකින්න එපා පින්වත්නි. මේ ආකාරයට මේ කවුන ඔය පින්වතුන් තේරුම් ගන්නට ඕනේ. තවත් මේ පිළිබඳව බොහෝ විස්තර කියන්න පුළුවන්. ඔබට නොතේන තැනක් තියෙනවා නම් අපින් අහන්න. ඔය ඇත්තන්ට සියලුම කවුණු අංග සම්පූර්ණම ඒ සිද්ධ වෙන්නේ මේ ආකාරයට කියලා සියල්ලම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් සී සද්ධර්මයේ අනුව පෙන්වලා දෙන්නම්. පින්වත්නීමය අනිත්‍යගම් වලට ප්‍රශ්නයක්, ඒවාගේ විද්‍යාවට ප්‍රශ්නයක්, තවත් අයට ප්‍රශ්නයක්, බෞද්ධයින්ට නම් සංසාරී හැටි තේරුම් ගන්න පින්වත්නි පිළිතුර අපූර්වට තියෙන ප්‍රශ්නයක් නොවන තවත් ධර්ම කාරණාවක් සහ අසන සත්වයේගේ සසරී හැටි තේරුම් ගන්න පුළුවන් වන තවත් එක් කාරණාවක් පමණයි. ඔවැනි තත්ත්වයක ඔබ ඉපදෙන්නේ නැතුව, ඔවැනි තත්ත්වයකට පත් වෙන්නේ නැතුව, ඔවැනි අසන සත්වයක් වෙන්නේ නැතුව සසර දුක්නසා චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානෙන් කෙලෙසුන් නසන්නට අදිස්ථානශීලීව කටයුතු කරගන්නට ඕනේ.
තෙරුවන් සරණයි.